පිට ්‍රම ගුර සල් දීමට ගරු සර බතුලින් බෝනග එම මත තියන මහිතන්නන්නේ එම මත තියෙන ඔබතුමා කියන විදියට දැන්තා අපේ කන්නාෑත් තරගාවලියයට සාාභාගවෙන්න වෙලාවේ මේ අත්ත තිීන්දුව හරිද වැරදිටි කියන යම්සාකච්ඡාවත් තිමෙනවා මම හිතන්නේ ඇමතිවරගේ පැත්තෙන් ඇමැතිවරඇත්ත් විශාල චෝතනා රාශියක්ක් එල්ලවනා පෞගිය කාලේපුරාම ඇැතිවරයා තමන්ට තිබෙන බලතල ක්‍රියාත්ම කරන්නේ නැහැයි කියල චෝදනාව විශාල වශයෙන් ඇමතිවරයටට එල්ල වනාා ති මංගහිතන්නේ ඇමැතිවරයා මෙරටේ ක්‍රිකට් ලෝලීන්ගෙන් එකක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේෙන් ඒක්‍රකට පීරාව යියුතු වෙලා ඉන්න අයගෙන් විශාල චෝදනාවකට ඇමතිතුමා ලක්ුණා විශේෂයෙන්ම ඔහත් ීදු ගන්නේ නැහැයි කියෙන. තිං ඕහ මංගිතන දැ තීන්දුව කරන්තිබෙනවා. ජැගිති ඒ ීන්දු හරි වැදි කියනක ඒදනි දැන් අපි කරාගරනක තේරුක්නෑ නමුත් දැන් තීද රන්ේ ද ර ගන. රටවු අපි එකතුවෙන්න යෝජනා කලාන ඒකැනේ අපිකුවේ විශේෂයෙන් ගෝටබේ රජපක්ෂ මැතිතුමා අපට අගමිතික බාරගන්නකවවා අපිකව ාති ්ඩුවක් අප ප ාතුමකිින්. ෝජ රන පාර්ලි ේතු ඩුව බ රිත් ර් නය රළ. අපි කැබිනැට මණ්ඩලේ දහයකට දොළලාකට සීම කරලා අවරුද්ගට එක හමාරකට ආර්තිික ගැටලූලින් ගොඩේන්න අප ආඩ ගිහිල් ඊලාට අපි ජනමතේකට යංකි ල යෝජනළ. නමතිඒ යෝජනාවට රාජ පක්සලගින් පිළිතුරවා වන රජ පක් ර. අදඒ අපිට පේනවාන දැන් අද රාජපක්ෂලගේ කඳරේඉන්න කන්ඩායම කියන අපි ම රනි ික්‍රම සිංහ පත් කරේ අපි නම්ටික්කාව නම් ොලින් අපි ගොරගත්තා හොඳම එක්කන. අපි තෝරගත්ත එක් න තම දැන් ඉන්නෙ තොට අපි දිගින් දිගන වික්ෂ හැටියට අපි පාර්ලිමේන්තු අපි ෝජනාකලා අපි ජාතිකආන්ඩුකට යම. අපි සියල්ු දෙනාම මේ ආර්ථික අරබදයෙන් ගොඩෙන්න්න පුළුවන් ආඩුවක් ගඩන ගු යම කාලසසි මාවකට ම තියකට ටයින්ටේබලගත්යෙන් නොට. නමුත් ඒකට වික්‍රමසිංහ ජාධිපතිවරයයි රජ පක්සලක ගුණේෑ. ගොල්ලට ඕන ඕනාා වික්‍රමසිංහ ජනාධිපතිවරයා වදාලා ඒගොල්ලන්ට තිබෙන චෝදනා වංචා දෂ නඩු ඒවලින් ගැලවෙන්න ඒගොල්ලන්ට ඕනාවලා තිබුණ ඒොල්ලොඒ කරගත්ත. ඒවාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයට එල්ලෙන වැලක් නදව තිබන යාටත් මේකහම්බෙච්චල සුප්ිටක්ගේ එයටට සැබුණන අඇත්තක්ගල මේ කියල බාරගත්ත නමුත් අපි එහෙම දීල්ෝලට ගේල්ල ගනිතනු කරන්න අපි ලෑස්තුනේන අපික්ුව රටවෙනුවෙන් අපි සියලු දෙනාම එක හදාසකට ඇලාි ජාතික ආ්ඩුවක් කදලා අපි තැබිනෙට් එක දාහයකට දොලාගට අපි සීමා කරලා අපි යම් කාල සීමාවක් තුළ මේ රටේ ආර්ථික අඩුබුදය පොලින් ගොඩේන්න අපි වැඩකරම ඊට පස්සේ අපි ජනතවතට කියල අපි චන්ද්‍යයක්තියමමු කියල. අපි ඒකරපු යෝජනාව ගොල ප්‍රතික්ෂ කර. ම අනිवाරම අනිවාර මදැ රනිල් වික්‍රම सසිංහ ජනාධීපතිවරයාගේ ස්ථාවරය රෂාන් ්‍රනසිංහ ඇමතිවරයා පැහැදිලි කරා සයාගේ ස්ථාවරය තමයි ගැසත් නි ේන නිවස් කරන ෑනම ඉන්ටරී ොමට එකක යින් කරන්න කියන එක තමයි යාගේ होජනාව අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිකරකිවතුමා කියපුදේ වනේ නැත්තං. මංහිතන්නේ ජනාධිපතිතුමාට ඔවුගේ කණ්ඩාය ඇතුළෙත් වරමක් නෑ. හු තවදුරටත් මේ රටේ ජනතාවගේ වරමකුත් නෑ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඔරුන්ගේ වරමකුත්න අට නෑ. හෙම ඒමනන් යා තවතුරටත් මේ ජනාධිපති කුටුවේ රැඳී සිටීම මංහිතන්නේ තේරුමකුත් නෑ. ඒක ඇත්තටම ඒකට නීතිමය වශයෙන්නම් කරුණ කියන්න පුළුවන් නමුත් රටේ. ජනතාවගේ පැත්තෙෙන්න්න ජනමතයක් කයාට නැහැයි කියලා ඔප්පුේෙනවා. එකන්නේ රතෙත් ජනමතයක් නෑ පාර්ලිමේන්තුවේ ජනමතයෙකුත් නෑ. එහෙමන තෞදුරට හූ මෙරටේ ජනාධිපතිවරයා හැටියට රැඳී සිටීම විශාල අරබූදයක් බලපාන්න පුළුවන්. දැන් අපේ පේනවා විශේෂයෙන්ම මේ රාජපක්ෂලගේ යම් ක්ඩමකුද ජනීපතිවරය ඇතල යම් ැටුම් කාරි තත්යක් නිර්මාණ වෙලා තිනවක්ල වාර්තාාවෙනවා. තිං රාජපක්සලට චන්දකට යන්න න එගුල්න්ට ලුවන් අය පරජයක කරන්න ගු දැ ප න ඒකලු ලියන ලොු අයිවරුග පි පේන ලොක ොයිස්කක්ත් න බුතුමාව දැක්ම ලොකු කතා කතා කියන නමු අපි දැක්ක පව්ගේ කාල ඒගේ ලොකු කතාග ල කියල නමු ර ිකනම සිහ දැක්ම පස්ටවගේ ඉන්න දේකටම අපි ැකපු රාජ පත්සල හ ඒද නමුත් අපි බලමු ඉදිරි යේද ය ගු ක්‍රිය කරයිදක්. ජාවාරමක් කරලා තියෙන්. සීණී වෙළදාාම අද ජවාරම් වෙළදාමක් වෙලා ඇති වෙන අපට පේවා ගෝටාබේ රජපක්ෂ ජනාධිපතිවරයා දෙදදාත් විස්සේදී රුපියල් මිලියන පාලුස්දාහක් රාජාදායම අහිමි කර ගත්තා රුපියල් පනාාගතිබන සීනි බද්ධ විපා හත විපාට බස්සල. ඒ ජාවාරමක් කර.තො අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වතාවක් අදත් ඒදේ ඔහු කර සීනි මෙට්‍රික්ටෝන් ඩාටදාහක් පන්සීයක් ටට එන්න දීලා ඊළං අට සීණි බදු වැඩිකිරීම තුළ හකන්න එන්න දීල බද්ද වැඩි කර එදා බඩු එනකොට බද්ධ අඩු කර කෝමද ඒගේ එක එදා කරේ රට ඇතුළට එනකොට බද්ධ ටක්්ගලා අඩු කරපුයක පන ඇති බ බට විසිපාට කර. අද මොකදද කරේ අද නැව ඇවිල්ලා මෙට්‍රික්ටොන් දාාට දාස් පන්ංසියක එකෙන ප්‍රසිීල ඉදන්න නැවාාවේ මෙම ඉන්දියාවේ දන්නෙම මේ මතකතියාගන්න. ඒගැන්නේ මුහුද මැද මේ දීල්ල එක කියීලා තියෙන්නේ. බ්‍රසිීල ඉද නැව ඇල්ල විසි නම්බවෙෙන්ද නැව බාල තිස්්‍රනිදා නැව ගියාට පස්සේ තමයි දෙවැනි බද්ධ රුපියල් පනා කරන්න. ඒගැන එදා බද්ධ අඩුකරලා රාජාදායම නැති කර ගත්තා මෙදා බද්ධ වැඩිලා රාජජාදායම නැති කරට පමා වෙලා වැඩි කරලා. ඒන ඔය බද් විට වැනි වැිර තිබුණන රපියල් මිියන. හාරසිය විසි දෙක් රාජාදායමයට එකතු කරගන්න තිබුණා. තමගොල්ලු රාජාත් අFක කියන රාජාදායම වැඩි කරගන්න කියලා. නමුත් ආණ්ඩුවෝමකද කරන්න අFF කියන්නේ රාජ්‍යාදායම වැඩි කරගන්න කියලා කියෙේ තේරුම මේ මිනිස්තුන්ට බදු හර වැඩිරගන්න නෙබෙ. දැන් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට බදු සහන දීලා. ඒගොල්ලො බඩුගේනකොට බද්ධඩු කරලා ඊළට බද්ධ වැඩිරලා නතාවට බදු වැඩි කරනවා. එකයි මෙක්කරන්? මේ ඇවිල හරිම පුදුම ආ්ුවක් මේ මේ රාජපක්ෂ වික්‍රමසිංහ ජුන්ටාවක් මේ ආණ්ඩුවක් නෙම මේක ජුන්ටාවක් ජනතාව ගැන කිසිම තැකීමක් නෑ ජනතාව ගැන සංවේධබාවයක් නෑ තමන්ට හිතුමතේ කියන දේ කරන්නත් නෑ කරන දේ කියන්නෙත් නැෑ. ඒ ඒගේ අණ්ඩුවක් තමන් කරන දේ කියන්නෙත් නෑ කියන දේ කරන්නත් නෑ ගිය අවුරුද්දේ අයවය ෝජනාටිකාරගෙන බලන්නකෝ දෙදාශ සිතනේ සියයට හැත්ත පහක් ගහක්ම කරල නෑ ඒ ෝජනාවල්ගල බැගිතින් අලුත් අයවැගේ නොඉතින් ඒ අයවත් අරක වගේම තමයි ගනල් ඇම තිස්ත්‍රම ජනතාවූරගෙන කනවා ජනතාවගේ පිට බතුදානවා. ඉතාම අවාසානාවත තත්ත්යක් අපේ රටේ මේ අඇතිවෙලා තිබන තත්ත්වේ මේ රජපක්ෂ වික්‍රමසිංහ ජුන්ටාව තව තව අපිය පෙළපෙලා අපිිය පෙළපෙලා අපේ මතට බදුගාල අපේ ආදායමාර්ග වැඩිවෙන්නෑ අපේ කිසිදු ආකාරය අපිට ලැබෙන වැටුප වැඩිවෙන්න නෑ. අපේ කිසිම දෙයක් අපේ වැඩිවෙන්න නෑ නමුත් අපේ අත්තට අත්තනත් ආහම්බෙන මුදල් ප්‍රමාණයට වැඩියෙන් අපි අද වියදක කරන්න සිදවෙලා. මේ පර සම අපි හිතයින්දග ජතපති මැතිවරණනයට අශ්‍ය මුදල්ටික එකතු කරගන්නද මේක කරේ කියල තමයි දැන්තින ගැටලු තුමා කි ප කාරරි. ගිය පාර ගෝටාබේ රාජ පක්ෂ මහත්තයා එයාට උදෞකරපු ව්‍යාපාරරිකයන්ට විශාල බදුසාාන ලබාදූන්න. ඒ බදුසාාන ලබාදීල තමයි රපියල් ිියන හැසිිය ක්ත්වියයක රජායම අහිමි කරගත්ත. එ එයාට කරාන ව්‍යපාර ක වැටික් මොකද එලියද මොකදවේ නම්දදාගෙන විශාල ව්‍යාපාරකය මෙරටේ. ඒයාට උද් කර ඒගොල්ලට අන්තිමට අනතුරුද දුන්න සභාපතිකන් දුන්න ආදේශක තනතුරුදුන්න නොකුද දේවල් ලබ දුන්න ගෝටාබ රාජ පක්ෂමහත්ම ආප ගමන් පලවිනි දේකරේ යා දෙදස්දානේ නොයම්බ මාසේ රාජ්‍යාදායම අඩුකර රුපියල් බිලියන හැසිියය කත්වියක ප්‍රමාණය. දැන් අපිට හිතනවා. මේ එන්න තියෙන ජනාතිිපති මැතිවරණයට මුදල් එකකතු කරන්නට මේ කරේ කියලා තමයි. දැන් තියෙන ප්‍රශ්නය. එදා ගෝටාබේකරේ ජනාධිපතිවරණේදේ උදව් කරපු යට බදුසාහන දුන්න. ඇැගඉන්න මේ ජනාධිපතිතුමා ජනාධිපතිදවරනයට යන්න ලෑස්ති වෙන ගමන් ඒකට මුදල් එකතු කරගන්නට බතුසාහය ලබා දුන්නන්නේ කියනක පි ැ ගැටලුවක් ඇට ප්‍රශනයක් ඇට මතු ලාලව වෙන මොකද ැලූ ැල්බට පේවාම එක ඉතාම අසාධාරණ ලෙස මේ බඳ අයි අඩු කරලතිය කිසිම හේතුවක් නෑ. කිසිම හේතුවක්නෑ වෙළඳ පොලි වෙළද පොලේ සීණී වල හිගැත් ඇති වෙලා නෑ. ඒම ප්‍රශ්නයක් නෑ කිසිම පාරිභෝජනය සඳ ගැටලුවක් මතු වෙලා නෑ ඒෙම කිසිම දෙයක් නැතිවල තිබිද්දි. එක පාටම අරමට්‍රික්ටොන් ඩදාස් පන්සිිය රට ඇතුලට ආපු ගමං තක්ගාල රුපියල් පනාගින් බද් වැඩිකළ මෙහමයි ද රටේතිබෙන පෞරානික ආයතන. පෞරාණික ආයතනයක් තමයි මංගිතන්නේ ඒ තැපල් ගොඩනැගිල්ල. තින් ඒ ගොඩනැගිලියෝලි මේ රටේ සංවර්ධනයට යම් දායකත්වයක් ලබා ගන්න පුළුවන්න්නං ඒක අපිට ගැටලුවක් නෑ. නමුත් තිබෙන ප්‍රශ්නය තමයි ධනාධිපතිතුමා මේ ගොඩනැගලි ලබා ගැනීමේදී එයාගේ හැසිරීම හා ක්‍රියාදාමය ආණ්ඩුවේ. දැ මේක හොටෙල් ඒකට කරන්න හදනවා කිය කියනවා. මේ පිළිබඳව ටන්ඩර් කැඳදවීමක් කලා තිබෙනවා. කිසිදු ටෙන්ඩ කැඳවීමක් නෑ ෙ ීම ට ගො කිල්ලන ගඩන ිල්ල ගො න ිල්ල හ ට ගේ තාත්ගේ ච්චගේ ගොඩන ල්ටිකගේ නම් කරගෙන යවා. හරි එම ල් පාර්මේන්තුූට කියනවාද. කැබිනෙට් එකට කියලා තියනවාද. ඒම කිසියක් නෑ ඩාපිට ලබෙන තොරතුරු තමයි මේවා ඉන්දදියානෝ හොටල් සමාගමකට දෙන්න හදනවා කියලා. තොට ඒ හොටෙල් සමාගමට විතරක් දෙන්නේ අයි. ඒම නන් ලංකාවේ පෞරානික ගොඩනැකිලිවල සංචාරක ආකර්ශණය ගන්න පුළුවන් ඒ ොහෝටල් නිර්මාණය කරනවා නන් ඒ පිළිබඳව යම් වැඩපිළිවලක් ආණඩුව ඉදිරිපත් කරන්නඕ. ඒක විනිවිතභාවයක් තිබෙන්නො. ඒ විනිවිධභාවයක් කිසිම දෙයක් මේ එකම මතේ තමයි හැමදේම විකුණය එක. ද අනි විික්‍රමසිංහ ජනාධපතිවරගේ හැසිරීම දියම බැලුවවා අපිට පේවා. එය ඉන්දියාවට කියලා ගීන අර්ක දෙන්නන් කියලා චීනයට ගල්ල කිය නොඒ එකක දෙන්නන් කියලා හැමේ එකක්ම දෙන්න පොරොන්දු වෙලා තමයි ඒක්‍රා කරන්න. කල් මකිවේ එක තමයි කිසිීම ආකාරයගේ ක්‍රියාවන්න වොල කිසිදු විනිවිදභාවයක් නෑ. එයා දැම් බලනවා තගදාල්. එකන ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා ඒ විදාායකේ බලතල හරහා ඉන්න නිලධාරින් බය කරලා බලහක්කාරෙන් මේ ගොනැලේ ලබාගන්න හෙමරන්න වෂතාවක් නෑ. බලහක්කාරයෙන් ගන්න ඕනෙනෑ මේවා. ඒ ජනාධීපතිවරයට මීට වඩා පුළුවන් සුවදශීලීව තන් කර වැට පිළිවල රටේ යනාගතය දියුණු කරන්න රට ආර්ථකය ගොඩ ගන්න නම් මේ ඒ වට සබන්ධ කරගන්න ඕන නම් මටඩා ක්‍රම සහ විදිිතිපෙනවා මේ ක්‍රියා කලාපය ඉස්තරට ගෙනයන්. ඒ කිසිුදු ක ක්‍රියා කලාපයක් පාවිච්න කර යාගේ විදාග ලය පවිච්චි කර නිල් රජ නිලධාරි දන් ර අපිදක්ක රාවිද්‍යාධ්‍ය පාර්තිමයතුිනිලදාරි මත් ඔය තගම දැම්ම. අන්ධිමට දැමට ආරජ නිරාරිතුවා ලංකාවෙන. යම් රටිගුක්ගයා කිය ති මේ වගේ රාජනිලධාරීන්ට තගදාල බය කරලා තමන්ට ෝමනාදේවල් ස්ට කරගන්න එයාම අපි පිළිගන්නන්නේ නෑ කිසි විටකක්. මේකරයි මේ මේකර ගෝටාවේ රාජ පක් සමහත්ත එදා කිවවානේ මොකක්ද මෙ මගේ නියෝගවලට චකලයක නොනෙ නැයි කියලා. ය දාමකක්්කවේ යාක චකරලයක නඕන නෑ. ට චකලයන මම කියන එක කරන්න කියලා කිව්වා. ඒඒවා ගේෙතමයි රනි ික්‍රමසිි ජාතිපතිවර කිය. එයා කියන්නෙත් මේ එයා අනිත් බාසාාවෙන් කියන්නේ දෙනවාදන ඇද මොදක ය පෙරේදා අර හිටපු සබාපතිතුමා නීතිීය සම්හන් සංගම හොඳ වචන කිරතිතුැන්සි න්් ඒදරනි ලික්‍රමසික තුමා යන් කරන්න එයා කියනවා මොනාරු උත්තරයක් දෙවල් ෂට පැන්සි න් ම ස්ාන තපල්ස්තානලිපත්තු මාටත් ෂට පැන්සි ඩවන්් ඊල්ලඟට අධි කරනයට සට පැසිට ඊළඟට පාලිේතු මන්ත්‍රවරතා කරන්න ගේයාමත් ෂටප පන්සිට් ඩ් ඒළඟට අපි දැක්තා අර පුරාවිද්‍යධ පාර්ත්මේන්තු නිලධාරිතුමාටත් කොමසාරිස්තුමාටත් ෂට පැන්සිට ඩව මේක තමයි දැන්යාගේ පරිපාලන දැන්යා ගෝටාබේ රාජ පක්සගේ මහත්තයාගේ අර චකරලේක නවශ්‍යනයාවගේ ද ජනාතිපත්තුමා පවිචි කරන්න ෂට පැන්සි ඩ් ඒතිරෙන් අන්ඩාදන මේ ෂට පැන්සි ඩවන්් ේෙරි හරින්නේ න. ඒෙහින්ද අපි ජනාතිිපත්තු මාර කියෙනවා ඔයතිේර හර ලෝකෙ හුගක්නායකෙ ඔය තිේරි දගෙනාව මාකෝස්ල දාගෙනාව පිිේ පිලිපේ මාකෝස් තීරිය දැම්ම ංගලදේශ රිසාා ඔය තීරිය දැම්ම ඊළඟට ඉදාානය හිටපු ශාරජ්ජුරෝ ඔයතීරිය දැම්ම ඒ ඒවාගේ තේරේ හොගාත්නායක දැම්ම ට පැන්සි ඩන්් ඒ ටප පැන්සි ඩන් තිේරරි දපු හොඟක් නයට අන්තිමට ජනතාව තමන්ගේ ජනත බලයෙන් ඒගොට ීන්ද දී ොක්කොමලව කිෙදරෑ. අපි අලනි ිකමසි හත්තර කියන තියෙන්නේෙ ට පැන් සිඩ ඩවන්් තිේරි දාලහරියන්නේ නෑ මේ දනමතයක් නැති ආණ්ඩුවක් මේේ තිබේන්නේ ජනතාවගේ සහයෝගයක් නැති ආ්ඩුවක් තිබෙන්නේ වහම ැතිවරණයකට යන්න කියල තමයි. අපිට ජනතිපත්තුමාක් කියන ඔහු අපේ දල ති හන ද අපිට පාල්ලිමතු කන්ඩමම් ලද අපි කතා කරකොට යි තිේරි ලාල හගක් ද අපට ට පැන් සිදවන් ටපන් සිද්ව න තිඉන්න නියටාව ඒතීරයට අප ට න්න තින්න සටපන් සිද්වම් තර අයට වෙච්ච කක්තිය තම මතන ඉන්නේ අපි තීරිකට යට නේ නෑ හන්ද තම අපි කඩාගෙන මේක හරරිියන්න නෑක ල අපි ලියටාව දැ එත ඉන්න කත් යඔක්කම ටපන් සි්ඩවන් රයට ඇත වෙලා ඉන්න කත්තිය තමයි ඒතන ඉන්න